අයිබෝවන් සෑමට කලින් හරිදී හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රුසියානු හමුදා ප්‍රධානියා ජනපති සහ අගමැති හමුවෙයි. රුපියල් බිලියන 367ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට. රංජිත් මද්දම බණ්ඩාරට එජාප මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය. අදත් කොළඹ විරෝධතා විරෝධතා කරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ඉඩමක් පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට මාස 4කට පසුව ඇප ප්‍රථමයෙන් දේශීය පුවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන සමන් රත්නප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා. ඒ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි. මේ අතර මහබැංකුව බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් මහබැංකුව සිදු කළ ව්‍යවහාරික විගණනයේ ඇමිනුම් පාර්ලිමේන්තුවට ලැබී ඇති බව කතානායකවරයා අද නිවේදනය කළා. එමෙන්ම කතානායක කරු ජයසූරිය මහතා කෝප් කමිටුවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට පත් කළ සමාජික නාමලේඛනයේද පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. අභිනව මන්ත්‍රීවරංගෙන් නිරන ප්‍රතිඥාව දිවුරුම් දීම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වැරිගොඩගේ සමන් රත්නප්‍රිය සිරිලමැතිතුමා. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි අදාළ භාණ්ඩාගාරික බැඳුම් කරු නිකුතුව පිළිබඳ පිළියන කරන ලද ව්‍යවහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සියලුම ගරු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම පිස්ස 20/20 ජනවාරි 21 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. එනමුදු මෙම වාර්තාවට අදාළ ඇමුණුම් සහ ඉදිරිපත් කිරීම් ලබා දී නොමැති බැවින් ඒවා ලබා දෙන ලෙස මා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව බැඳිවලුම් 56කින් යුතු පිටු 10,000කට අධික මෙම ව්‍යවහාරික විගණන වාර්තාවේ ඇමුණුම් සහ ඉදිරිපත් කිරීම් අඩංගු සංයුක්ත තැටි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලබා දීම පිණිස පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බවත් එහි මුද්‍රිත පිටපත් 3ක්ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බවත් දැනුම් දීමට කැමැත්තෙමි. කලින් ඉදිරිපත් කරන ලද මෙම ව්‍යවහාරික විගණන වාර්තාවේ සහ පසුව ඉදිරිපත් කළ ඇමුණුම් හා ඉදිරිපත් කිරීම් යම් යම් තැනක්ගේ පෞද්ගලික සහ රහස්‍ය තොරතුරු ඇතුළත් වන බැවින් ඒවා සුපරික්ෂකාරී හා වගකීමෙන් යුතුව පරිශීලනය කරන ලෙස ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිවාස මම හිතන්නේ හැම වසමකම නිවාසයක් හදන වැඩපිළිවෙලක් ආරම්භ වුණා. නිවාස 14022ම 2020 වසර තුල සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. එමුදල් වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඔය පහුගිය වකවානුවේ හදපු නිවාස නිම වෙලා තියෙන්නේ 9000 ගානයි 65000 ගානකටම ණය දීලා තියෙනවා. හැබැයි මේ 14000න් එක රුපියලක්වත් අපි ණය විදියට දෙන්නේ නැහැ. සියල්ල අපි ආධාර විදියට තමයි ගරු කතානායකතුමනි 14000 ගානම ලබා දෙන්නේ. ඒ වගේම අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ගරු මන්ත්‍රීතුමා යොමු කළේ මේ කිසිදු නිවසකට ගරු කතානායකතුමනි ඔප්පු ලබා දීමේ හැකියාවක් නැහැ. මොකද මේ සියලු ඉඩ අත්පත් කර ගැනීම ක්‍රමවේද අනුගමනය කරන්නේ නැතුව හිතු හදිස්සියේ තමයි මේවා කරලා තියෙන්නේ. උදාගම්මාන විවෘත කරන වැඩපිළිවෙලත් එක්ක විප්‍රචාරණය සඳහා වියදම් කරපු මුදල් ප්‍රමාණය කොපමණද අපිට ලැබිලා තියෙන තොරතුරු වල අනුව බිලියන ඉක්මවලා තියෙනවා මේ ප්‍රචාරක වියදම් සියල්ල ගත්තාම. ගරු අගමැතිතුමාගේ අවසරය අනුව මට අවසර දෙනවද ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න? ඔබතුමාගේ අවසරය මත නෑ මට කැමතියි ඔබතුමාගෙන් අහන්න ප්‍රශ්නේ. විපක්ෂ නායකතුමා අගමැතිතුමා කැමති නැත්නම් පිළිතුරු දෙන්න මට අවස්ථාව දෙන්න අමාරුයි. කතානායකතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා විපක්ෂයේ නායකවරයා හැටියට මම අහපු ප්‍රශ්නයට පිළිතුරු දීමට ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රතික්ෂේප කරයි කියන එක සටහන් කරා.
වැඩි ලා තියෙන විපක්ෂ නායකතුමාට උගන්වන්න දෙනවා මේක ස්ථාවර නියෝග ඉස්සෙල්ල නෑ එතුමාගේ මම සටහන් කරගත්ත ඒක හරි නෑ ඉන්න ඕනේ කියලා කාලයක් හිටියේ ගමට වෙලා හරි පාර්ලිමේන්තු ක්‍රමය පිළිගත්ත නායකේ ගරු අග්‍රාමාත්‍යතුමා විපක්ෂයේ ඉන්නකොට තිබුණ සම්ප්‍රදායක් එතුමා නැගිට්ටහම කතා කරන්න මේ මයික්‍රොෆෝනේ නිවුනේ නැහැ දැන් මම හිටි හැටි දැන් මගේ එක නිවෙනවා මට දීලා තියෙන මයික්‍රොෆෝනේ එක එක දෙවෙනි කාරණාව මම අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට කියන්න කැමති සාවර නියෝග ගැන ඔබතුමාගෙන්වත් කාගෙන්වත් මට පාඩම් අවශ්‍ය නැහැ මම ප්‍රශ්න ඇහුවේ මෙතුමාගේ අවසරය මත පොඩයි ඉන්න ඇහෙනවා මට පොඩයි ඉන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නකොට එහෙම ඕෆ් වුණේ නැහැ නෑ ඉස්සරහට ඕෆ් වුණා හැම මොනා මම මාපව දුන්නා ඒක වන්නයි දැන් ඉවර කරා FCID O කොමිසම් සභාපත් කර දේශපාලන සම්දර්ශන කිරීමට තරම් අපේ රජයේ බංකොලොත් වී නැහැ අමු අමුයේ උල්ලංඝනය කිරීමක් යහපාලනය තේමාවක් කරගත් රජයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මුදල් නීති සංග්‍රහය රාජ්‍ය මුල්‍ය වගකීම් පනතේ ප්‍රතිපාදනය උල්ලංඝනය කිරීම විනාධිපතිවරයාගේ දැඩි අවධානයට යොමු විය යුතු කරුණක් කරනවා මේ අතර දැනට අනුමත කර ඇති අතුරු සම්මත ගිණුම ප්‍රතිපාදන තුළ යෙතිකී නොපියවූ මුදල් ගෙවීමට නොහැකි තවයින් එම අතුරු සම්මත ගිණුම මගින් අමාත්‍යංශ සඳහා වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රාග්ධන ප්‍රතිපාදන පිළිවෙලින් රුපියල් බිලියන 101යි රුපියල් සහ රුපියල් බිලියන 55කින් වැඩි කර ගැනීමට පරිපූර්ණක ඇස්තමේන්තුවක් අනුමත කරන ලෙස මම මේ ගරු සභාවට යෝජනා කරනවා එම ප්‍රතිපාදන වලට අමතරව විදේශ ණය යකුර්ති මගින් කර ඇති වියදම් ගිණුම් ගත කිරීමට අවශ්‍ය රුපියල් බිලියන 2011ක පරිපූර්ණක ඇස්තමේන්තුව අනුමත කරන ලෙසද මම මේ සභාවට ගරු සභාවට යෝජනා කරනවා ඒට සමගාමීව අනුමත ණය සීමාව රුපියල් බිලියන 721ක සිට රුපියල් බිලියන 1078 දක්වා වැඩි කිරීමේ සංශෝධනය අනුමත කර දෙන මින් ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි පිළිලීමක් කරන මේ වෙලාවේ ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරපු ඒ ප්‍රකාශය පිළිබඳව අපිට පාර්ලිමේන්තු විවාදයක් සඳහා අවස්ථාව සලසලා දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව සඳහනේ මහලේ කම්දුරේට පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අනුමැතිය හිමි වී තිබෙනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කණ්ඩායම් රැස්වීම පැවතුනේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය තුළ නව සඳහනේට නමක් සහ ලකුණක් යෝජනා කර එය ලියාපදිංචි කරන බවයි. සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය දුන සියලුම පක්ෂවල එකඟත්වයෙන් සහභාගීත්වයෙන් තමයි මේ සඳහනය පිහිටවන්නේ. වගේම එයාගේ සියලු දෙනාගේම අනුමැතියෙන් මේ සඳහනේ නායකයා විදියට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් වෙනකොට මේ සඳහනේ මහලේ කම්රයා විදියට මාව පත් කරන්න කටයුතු කිරීම ගැන සියලු දෙනාට මගේ ස්තුතිය. විශේෂයෙන් නව සඳහනේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මගේ නම යෝජනා කළා. ඒ වගේම අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමත් ඒ වගේම අපේ විපක්ෂයේ සියලුම මන්ත්‍රී කණ්ඩායම අධේකට අනුමැති ලැබලා මම සියලු දෙනාට මගේ විශේෂ ගෞරවයේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ඉදිරි මහමැතිවරණේ මේ සඳහනේ ජයග්‍රහණය සඳහා මම ආරාධනය කරනවා මේ රජය ගිනියන දුර්දාන්ත පාලනයට මේ රජයට විරුද්ධව මැතිවරණේ ජයග්‍රහණය කරන සඳහා සියලුම අනුකූල පක්ෂවලට අනිත් අයටම ආරාධනය කරනවා අපේ සන්දානට එක්ව වෙන්නේ මේ රටේ ජනතාව අපෙන් ඉල්ලුවා නව මුහුණුවරකින් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඒ අනුව තමයි අපි සියලු දෙනාම එක්ව වෙලා දීර්ඝ කාලයක් මාස දෙකක් විතර සාකච්ඡා කළා මේ සන්දානය පිටවන්න බලාපොරොත්තු තීරණය කළා අපි ඒ සඳහා අවශ්‍ය අනුමැතිය විරුද්ධ පක්ෂ කණ්ඩායම රැස්වීමෙන් ලැබුණා ඒ වගේම ඉදිරි දින කීපය ඇතුළත නව නමකින් නව ලාංඡනයකින් මේ සඳහනය ලියාපදිංචි කරන්න කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින නායකත්ව අර්බුදයේ හේතුවෙන් එළඹෙන මැතිවරණයට තනක කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වන තත්වයක් උදා වී ඇති බව රාජ්‍ය මාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කණ්ඩායම් දෙකක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම සහ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම් දැන් අලුත් හදලා තියෙන සඳහනේ ලේකම් හැටෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් කරනවා නවීන් විසානායක මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයා නම් කරනවා රංජිත් පද්දු බණ්ඩාර මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ නව සඳහනේ ලේකම් ලා දෙන්නේ අලියා ලකුණු එක්සත් ජාතික පක්ෂයේ තියාගන්න ඕනේ කියනවා සජිත්ත් අලියා ලකුණු ඕනේ කියලා කියනවා එතකොට අලියා දෙකට කපලා දෙකොල්ලට දෙන්න වෙනවා දැන් අලියාගෙන් භාගෙ භාගෙ කපලා භාගයක් රනිල්ටත් භාගයක් සජිත්ත්ත් දෙන්න වෙනවා
මොකද පක්ෂයේ ලකුණු එක්කෙනාටයි පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙනකොට එක්සත් ජාත් සන්ධානයේ මහලිකන් ධූරය පිළිබඳවත් ලාංඡනය පිළිබඳවත් ලොකු අර්බුදයකට මුහුණ ගිහිලා තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනකොට මේ අර්බුදයේ දිගින් දිගටම යයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ මේ මැතිවරණයට ඔවුන්ට තර්ක කරන්න බැරි අවස්ථාවකට පත් වෙමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් දැවැන්ත පුළුල් සන්ධානයක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ සන්ධානය තුළින් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් 3-2 බහුතරයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරලා ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හා පාස්කු ප්‍රහාරය පිළිබඳව වත්මන් ආණ්ඩුව මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී. ව්‍යවහාරික විගණන වාර්තාවක් කියන්නේ අධිකරණය සඳහා ඉදිරිපත් වෙන වාර්තාවක්. අලුතෙන් පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. එතකොට ඒ වාර්තාවේ සෑහෙන කාලයක් තිස්සේ මේ බැඳුම්කර වංචාව ගනුදෙනුව කරමින් ඇවිල්ලා තිනවා කියලා ඔප්පු වෙලා තිබෙනවා. ඒකට සම්බන්ධ පුද්ගලයෝ අඳුරගෙන තිබෙනවා. අපේ ආණ්ඩු කාලේ හිටපු හොරුයි, ගිය ආණ්ඩු කාලේ හිටපු හොරුයි ඔක්කොම ටික අල්ලගන්න. ඒ වගේම කිව්වා පාස්කු ප්‍රහාරයට වග කිය යුත්තන්ට දඬුවම් දෙනවා කිව්වා. තාම පාස්කු ප්‍රහාරයට දීපු දඬුවමක් ගැන නම් අපිට හොයාගන්න දැනෙන්න ලැබිලා නැහැ. අපේ රජයේ යටතේ රණවිරුව 40 ගානක් හිරේ දැම්මයි කියලා කිව්වා. ඉතින් ඊයේ නිදහස් කරන්න තිබුණානේ. ස්වාමීන් වහන්සේලා හිරගත කරලා තියෙනවා කියලා කිව්වා. එහෙම හිරේ දාලා තියෙනවනම් ඇයි ඊයේ අපි බලාගෙන ඉඳලා නිදහස් කරයි කියලා. නිදහස් කළේ නැහැ නේ කවුරුත් හාමුදුරුවෝ. එහෙමනම් තාමත් ඒක ඇත්තයි නම් වහාම හෙට නිදහස් කරන්න. එහෙම නැත්නම් තමන් බොරු කිව්වයි කියලා කියන්න. කියන කතා නෙවෙයි කරන ක්‍රියා තමයි වැදගත් වෙන්නේ. ආසියාවේ ආශ්චර්ය කරනවා කියලා ඡන්දය අරගෙන චීන කොලොනියක් කරා. සෞභාග්‍ය උදානය කරන්න ඇවිල්ලා අද නිල ඇඳුම නැති වෙලා තියෙනවා. අපි දන්නේ සෞභාග්‍ය කියන්නේ නිල ඇඳුම නැති කිරීමද? ඇයි ඒ කියන්නේ නැති කරා කියන්නේ? මම කියන්නේ ඒකෙන් ඉස්සරහා පළුව මහ ගන්නද පස්ස පළුව මහ ගන්නද කියලා මිනිසුන්ට හිතා ගන්න බෑ. රුපියල් 400ක් අතෙන් වියදම් කරන්න ඕනි නිල ඇඳුම සම්පූර්ණයෙන් මහ ගන්න. ඊළඟට සෞභාග්‍ය කියන්නේ හිටපු රැකියාවෙන් එළියට ඇදලා දාන එකද? එහෙම නැත්නම් හෙට උපදින දරුවාටත් පෝෂණය ලබා දෙන්නට අපි දීපු පෝෂණ වල්ල කපන එකද කියන එක සෞභාග්‍ය කියන එකේ වචනේ තේරුම අපිට දැන් තේරුම් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ එහෙමයි. එහෙනම් සෞභාග්‍යයක් ඇති කරන්න ගිහිල්ලා අද රටේ ජනතාවට බඩගින්නේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත් එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඉතාමත්ම තීරණාත්මක අවධියක ඉන්නේ. අර්බුදකාරී අවධියක ඉන්නේ. අපි ඒ කළු සුදු රූපවාහිනී ආපු දවස්වල එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැටියට අපි දැක්කේ රනිල් වික්‍රමසිංහ මැතිතුම. අපි ඒ වර්ණ රූපවාහිනියේදී දැක්කේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුම. 2020 වෙනකොට තාක්ෂණින් ඉහළ LED ඇවිල්ලා තියෙනවා. මේ හැම රූපවාහිනියකම අපි දැක්කේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අද වෙනකොට නොනස් වෙන නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුම. එනිසා අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ නායකත්වය සජිත්ත කොහෙත්ම ඒ පක්ෂයේ නායකත්වය ලබා දෙන්න කැමති නැහැ. අප්‍රේල් මාසයේ අන්තිම පැවැත්වෙන මහා මැතිවරණයේ ප්‍රතිඵලය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන එක. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකට එකතු වෙලා ඒ ජයග්‍රහණය මේ රටේ ජනතාවට ලබා දෙන්නට සියලු කැපවීම් කරමින් තමයි අපි මේ ජයග්‍රහණය ලබා ගන්න සූදානම් වෙන්නේ. ජනතා ගැටලු මතින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අද වන විට ජනතා ගැටලු අමතක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපුරම මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ආණ්ඩුව බලයට එනකොට මොනවද කිව්වේ? පාස්ක ප්‍රහාරයට වගකීම් අල්ලනවා කිව්වා. නමුත් අද වෙනකොට පාස්ක ප්‍රහාරය ගැන කතා කරන්න කවුරුත් නැහැ. නමුත් කෝ දැන් බැඳුම් කරගෙන? ඒ ගැන කතා නැහැ. අඩුම ගානේ අද වෝහාරික වාර්තාව යට ගහන්න, මහා බැංකු සිද්ධිය යට ගහන්න කතා කරනවා. මේක එළියට ගන්න දේශපාලන ભેදයක් නැහැ. ඕන දේශපාලන පක්ෂයක්, ඕන නායකයෙක්, ඕන කෙනෙක් මේ රටේ වංචා දූෂණය කරලා තියෙනවා නම් ඒක එළියට අරගෙන වැරදිකාරයන්ට දඬුවම් දෙන්න. බලයට NDCලා කිව්වේ දඬුවම් දෙනවා කියලානේ. දැන් ආණ්ඩුව නිහඬයි. ආණ්ඩුව බලයට ආපු ගමන් රැස්වීම පටන් ගත්ත ගමන් කියන්නේ මොකද්ද? බොම්බයි ලුණු කීයද? රතු ලුණු කෑවද? බත් එහෙම කෑවද? කන්න පුළුවන්ද තුන් වෙලට බත්? ඔන්න ආණ්ඩුව බලයට ගන්න රැස්වීම පළවෙනි කතාව. අද බොම්බයි ලුණු කීයද?
අද රතුළුණු 714 කිලෝයක බොම්බයි ලුණු 187 කිලෝයක ලීස් 399යි කියන 400යි කිලෝයක ලීස් කිලෝයි අද බොම්බයි ලුණු නෙමෙයි අද පාන් කියා ගන්න බැරි තත්යකට ජනතාව ජීවන වියදම නගලා ඉදිරිදී වෝහාරික විගණන වාර්තා පිළිබඳ විමර්ශන කටයුතු සඳහා තමන්ද තොරතුරු ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. සේවක අර්ථසාධක අරමුදල මෙවැනි ආයෝජනය කරද්දී ආයෝජනය කරන්නේ කලඹයක් හැටියට. දැන් කොටස් වෙළඳපොලේ තියෙනවා විවිධ ක්ෂේත්‍ර. බැංකු ක්ෂේත්‍රයේ තියෙනවා, ඇග්‍රිකල්චර් ක්ෂේත්‍රයේ තියෙනවා, සර්විසස් ක්ෂේත්‍රයේ තියෙනවා, ටුවරිසම් ක්ෂේත්‍රයේ තියෙනවා. ඒ වගේ ක්ෂේත්‍ර රාශියක් තියෙනවා. ඉතින් මේ ක්ෂේත්‍රවලට අදාළ වෙන විදිහට තමයි සාමාන්‍යයෙන් කලඹයක් පාලනය කරද්දී කලඹයක ආයෝජනය කරන්නේ. ඉතින් ඒ විදිහට ආයෝජනය කරලා සමහරක් කොටස් වල මිල අඩු වෙනවා, සමහරක් කොටස් වල මිල වැඩි වෙනවා. මේ කතාව කවදා හරි පොලිසියෙන් ඉන්ක්වයර් කරලා මේක උසාවියට ගෙනෙනකොට අපි කීප දෙනෙක් මේ ගැන කතා කරපු අයගේ නම් කැත කරලා තියන්න පුළුවන් නම් ඒක තමයි මේ අයට අවශ්‍ය. මේ ඊයේ පෙරේද සුනිල් හඳුනෙත්ති කියන මහත්මයා අහනවා ඇයි කබ්‍රාල් මේ ගැන එච්චර උනන්දු වෙන්නේ කියලා. මම උනන්දු වෙනවා. ඒගොල්ලෝ මම කියනවා මම මේ ගැන උනන්දුයි. රනිල් වික්‍රමසිංහ මට චෝදනා කරලා තියෙන එකක් අනිත් එක මේ වැරද්ද නිවැරදි කරන්නට ඕනේ. මේ සිදු වෙච්ච පාඩුවට වග කියන්න ඕනේ විවිධ අය. ඒ නිසා මම මේ ගැන උනන්දු වෙනවා. ඉතින් ඒ නිසා අපි මේව ගැන සැලකිලිමින් ඉන්නට ඕනේ. මේවා ගැන අපි බොහොම කල්පනාවෙන් ඉන්නවා. මගේ අදහස තමයි මේවා සම්පූර්ණයෙන්ම බාර දෙන්නට ඕනේ පොලිසියට. පොලිසියට බාර දීලා පොලිසිය හරහා මේ ඉන්ක්වයරි එක කෙරෙන්නට ඕනේ. ඒකට ටීම් එකක් දාන්න ඕනේ. ටීම් එකක් හරි දෙකක් හරි බඳන කීපයක් හරි දාලා ඒ කටයුත්ත කරයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම වෙනකොට මේ අය සියලු දෙනාටම ඇවිල්ලා මේවට උත්තර දෙන්නට අවශ්‍යයි. ව්‍යවස්ථාව අනුව පැවරි ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 72 ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාරගතව සිටි තවත් රැඳවියන් 5 දෙනෙකු නිදහස් කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව හිමි වූ මුළු සිරකරුවන් සංඛ්‍යාව 517ක්. මේ අතර රුසියානු හමුදා ප්‍රධානි ඔලෙක් සල්යුකෝව් මහතා සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වනා. රුසියානු ෆෙඩරේෂන්යේ ගොඩබිම් හමුදාවන්ගේ සේනාධිනායක සැලුක ඔලෙග් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. පසුගිය තුන්වනදා දිවයිනට පැමිණි හමුදා ප්‍රධානියා 72 ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිතයෙකු ලෙසයි සහභාගී වුණේ. ජෙනරල් ඔලෙග් මහතා සමග දිවයිනට පැමිණි රුසියානු හමුදාවන්ගේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක්ද අද පැවති හමුවට එක් වුණා. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රුසියානු හමුදා ප්‍රධානි ජෙනරල් ඔලෙග් සැලියුකෝ මහතා අතර සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදීද පැවැත්වුණා. මේදී දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගිතාවයේ ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ මූලික අවධානය යොමු වුණා. මේට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වූ රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජිය ලැවරෝ මහතා අතර පැවති සාකච්ඡා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලංකාව හා මිත්‍ර රටවල් නියෝජනය කරමින් ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකින් පැමිණීම අගය කරන බවත් ද්විපාර්ශ්වීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් ප්‍රකාශ කළා. එබැවින් ශ්‍රී ලංකා හමුදා සමාජිකින්ට නොබිලේ දේශන පැවැත්වීම සහ නිලධාරීන්ට රුසියානු අධ්‍යාපන ආයතනවල පුහුණුව ලබා දීමට රුසියාව සූදානම් බවත් රුසියානු හමුදා ප්‍රධානී ජෙනරල් ඔලෙග් සැලියුකෝ මහතා සඳහන් කර තිබෙනවා. පසුගිය වසරේ එල්ලෝ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සිය කනකාටුව පළ කළ හමුදා ප්‍රධානියා ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සිදු කරන ඕනෑම පොදු මෙහෙයුම්වලදී ශ්‍රී ලංකාව ලබා දෙන දායකත්වය අගය කරන බවද සඳහන් කළා. ජාත්‍යන්තර වශයෙන් දෙරට මුහුණ දී සිටින අභියෝග පිළිබඳව සඳහන් කරමින් අගමැතිවරයා සඳහන් කර සිටියේ දෙරටේ අන්‍යෝන්‍ය සහභාගිතාවය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර යන මහත්වරුන් අපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියම කළා. ඒ අනුව ඔවුන්ට විදෙස් ගමන්ද තහනම් වනවා. කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් නියෝගය පරිදි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජි ජයසුන්දර මහතා අපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියම කළා. මෙම පැමිණිල්ල අද මෝසමක් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳුන් ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටි හේමසිරි ප්‍රනාන්දු සහ පූජි ජයසුන්දර යන මහතුරුන් අධිකරණ ඉදිරිපත් කළා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත ඇප කොන්දේසි කියවා දෙනු ලැබුවා. එන අනතුරුව සැකකරුවන් දෙදෙනා ඇපමඳ මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසිය දැනුම් දුන් විට එහි ගොස් අවශ්‍ය ප්‍රකාශයක් ලබා දීමට පියවර ගන්නා ලෙසද සැකකරුවන්ට නියම කළා. එන අනතුරුව නඩුව නැවත මැයිම 6 වනදා කැඳවීමටද නියම කර තිබෙනවා. පාස්කු ඉරිදෙන එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරී සාපරාදී ලෙස පැහැර හැර මිනි මැරීම් සම්බන්ධයෙන් රක්ෂිත බඳනාගාරගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද පෙරවරුවේ නියම කළා. තමන්න අපමත උදාහරණ මෙන් ඉල්ලා හේමසිරි ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන ආයුධම් පත අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විරින් පෙනීසිරි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණ දන්වා සිටියේ එම සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි. ඒ අනුව සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් 125 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇප කරුවන් කොළඹ දිස්ත්‍රික්කයේ තුල පදිංචි කරුවන් විය යුතු බවටද නියෝග කළා. එමෙන්ම රාජකාරී සාපරාදී ලෙස පැහැර හැර මිනි මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනිවාර්ය නිවාඩියවුන ලැබූ පොලිස්පති පූජි ජයසුන්දර මහතා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියම කළා. තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා පූජි ජයසුන්දර මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිරි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි. ඒ අනුව පූජි ජයසුන්දර මහතා රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් 125 ඔක්තෝබර් 9 වන දින උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී අද විරෝධතාවයක නිරත වුණා. උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද පසුවරුවේ විරෝධතාවයක නිරත වුණා. විරුද්ධතා පාගමන හේතුවෙන් කොළඹපිටිය සහ ගාලුමුදුර අතර දැඩි රථවාහන තදබදයක් ඇති වූ අතර කොළඹ පුරහල අවටද රථවාහන තදබදයක් ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර කොළඹ නගරයේ විරෝධතා සිදු කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුදුර පිටිය ආසන්නයේ ස්ථානයක් වෙන් කර දී තිබෙනවා. සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට අද සිට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ආරක්ෂක අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 72 නිදාස් දිනයට සමගාමීව ලබා දීලා තියෙන පොදු සමාකාලය පෙබරවාරි 5 වෙනි දින සිට 12 වෙනි දින දක්වා තියෙනවා. ඒ විශේෂයෙන් බලංගු වෙන්නේ 2019 සැප්තැම්බර් මාස 30 වෙනි දිනට ප්‍රථම නිවාඩු නැමැතිව නොපැමිණීම සිටිනවා නම් විශේෂයෙන් යුද නාවික ගුවන් ආදී විදියට තමුන් සේවා රාජකාරී කළ දෙනවා. යම් ඒකින් ඔවුන් රාජකාරී නොපැමිණ ඉන්නවා නම් ඔවුන්ට මේ අවස්ථාව මේ අනගේ අවස්ථාව තුළ ඔවුන්ට පැමිණ යුද හමුදාව නාවික ගුවන් යන තමුන්ගේ සේවා කරපු රාජකාරී කරපු ආයතනයේ නිසියාකාරව අස්වෙන්න ඔවුන්ට සේවය යෙදින්න අවශ්‍යතාවයක් වෙනවා නම් එයත් ඔවුන්ට කරගන්න පුළුවන්. මේගොල්ලෝ විශේෂයෙන් පැමිණෙනකොට ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ මව් ඒකකයට එහෙම නැත්නම් තමන් රාජකාරී කරන රෙජිමේන්තුවට සහභාගි වෙන්න. යම් එකකින් ඔවුන් හිතනවා නම් ඔවුන් දුරයි කියලා ළඟම තියෙන කඳවුරට යන්න පුළුවන්. එහෙනකොට ඔවුන් තමන්ගේ ජාතික හැඳුනුම් පත සහ බැංකු පොතක් රැගෙන ආවත් ඔවුන්ගේ පරිපාලන කටයුතු ඉතාමත්ම ඉක්මනින්ම කරගෙන යන්න පුළුවන්. ව්‍යාපාරික පුවත් විශේෂාංගය.
හැත්තෑ දෙවන ජාතික නිදහස් දිනය අභිමානවත් සැමරීමට මහජන බැංකුවද එක් වුණා. මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික දින සමරුම් උත්සවය ඊයේ උදෑසන මහජන බැංකුවේ වත්මන් සභාපති සුචීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සමනෙධිකාරී රසිත ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. වසරක් පාසා මහජන බැංකුව පවත්වන නිදහසේ උපත වැඩසටහනේ ප්‍රධාන උත්සවය මෙවරත් බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී සංවිධානය කර තිබුණා. මෙහිදී අලුත උපන් බිලිඳුන් වෙනුවෙන් එම දෙමාපියන් වෙත ඉසුරු දාන තෑගි සහතික පත්‍ර සහ තවත් වටිනා ත්‍යාග රැසක් ලබා දෙනු ලැබුවා. මෙම අවස්ථාවට කාසල් වීදියේ කාන්තාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහ මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක්ද එක්ව සිටියා. රටේ අනාගතය බහර ගැනීමට සිටින දූදරුවන් වෙනුවෙන් මහජන බැංකුව නිරන්තරයෙන් සිය නොමද අනුග්‍රාහක දායකත්වය ලබා දෙන අතර 72 වන ජාතික නිදහස් දින සමරුම පිළිබඳව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. වර්ෂ 72ක් වෙන මේ නිදහස සමරීම මම හිතන මහජන බැංකුව හැටියට එහි කාර්ය මණ්ඩලය අධ්‍යක්ෂ මණ්ඩලය සහ සමස්ත ජනතාව වෙනුවෙන් අපි සුභාශිංසන ප්‍රාර්ථනා කරන මේ වෙලාවේ, මොකද රට නිදහස ලැබී තියෙන මේ මොහොතේ අපි සියලුම දෙනා මේ රට ආර්ථික වශයෙන් ගොඩ නැගීමට සමාජීය වශයෙන් ගොඩ නැගීමට මම හිතනවා අපි කවුරුත් එකතු වී කටයුතු කළ යුතුයි කියලා ඒකම මම ප්‍රාර්ථනා කරනවා. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවටපත් වෙනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.